අපේ වැරද්දි ඉන්ස්පෙක්ටර්. අපි මිනිහට රැවටුණා. මොමා පල් හොරෙක්. ආරංචි විදිර මිස්ටර් රුබේරු ඒ මනුස්සයා කසාද කීපයක් කරගත්තේ. ඌට රටවටේට ගෑනු. එනවා නේද? තවමින් ආපු විහැටි. දුවට ඔයිටේටි වගකීමකින් වැඩ කරන්න තිබුණා. මං ඔයාට නිදහස දුන්නා වැඩි. මේ සේරට මුල ඒක. මං යාළඟට ගිහින් ඩාන්සින් ඉගෙන ගන්න. මං හිතුවේ නෑ මේ වගේ මිනිස්සෙක් කියලා. මිනිහ ඇරෙස් කරපු ගම මං දැනුම් දෙන්න. ඕනේ වුණොත් මං එනවා ස්ටේට් එකට. එහෙම නම් මිස් රුබේරු මිස් මං ගිහින් මොනවද මෙහෙ හොයන්නේ? මේ හරි භික්ෂුණී කෙනෙක් ඉන්නවා කියලා ආරංචියක් ආවා. ඒකයි බැලුවේ. එහෙම කෙනෙක් හිටියා ඉස්සර අර ගල්ගුහාවේ. දැන් එයා නැහැ. වෙන කොහෙදයි මේ හරි ඒ වගේ අසපු තියෙන්නේ? නංගි මේ අහල පහල ගැවසෙන්න එපා. මෙහෙට අලියෙනවා. දැන් යන්න. කොහෙදෝ මටත් නොකිය ගියේ. තවත් කරදරයක වැටෙන්නද? මම ඔයාලට බරක් අක්කේ. මට තවත් මෙහෙම ඉන්න බෑ. එහෙමනම් ඉතින් ගෙදර යන්න. මට බෑ අක්කේ. මං ඔයාව එක්ක යනවා ගෙදර. අර අපර්ණ ටීචර් ඔයත් එක්ක තරහින් දින්නේ? මං බඳින්න හිටියාගේ මල්ලිව. එහෙනම් මං කරපු උත්සාහය වැඩක් වෙලා නෑ. ඔයා අපර්ණ ටීචර් මං ගැන කිව්වද? ඔව්. අයියා කිව්වා ඔයාට කිව්වේ? මං එහෙම කරේ වාගේ හොඳට නංගි. එයා කවදාවත් මං ඉන්නවා කියලා හිතන්නේ නෑ. විශ්වාස කරන්න හේකුත් නෑ. සර් පැනලා ගිහිල්ලා. කමන්නේ අපි ඉගෙනගත්ත දේ හරිය අපිට තියෙනවනේ. මං කියන්නේද? අපි ඔක්කොම එකතුලා අලුතෙන් ගෲප් එකක් පටන් ගමු. ඔව්. එතකොට අපිට පුළුවන් නී සර් නැතුව ෂෝස් වලට යන්න. එතකොට අපි කොහමද ෂෝස් වලට යන්නේ? අපි ඉතින් මුලින් මුලින් වෑන් එකක් හයර් කරගෙන යමු. ඊට පස්සේ ඉතින් අපිටම කියලා වාහනයක් ගන්න බැරිය. ඔයාලට දැන්වත් තේරෙන්නේ නැද්ද? මේව ඩාන්සින් නෙමෙයි. උකුල හොල්ලන එක ඩාන්සින් වෙන්නේ කොහමද? දැන් දාට ඒක තේරුනේ. මෙච්චර දවසක් ඉතින් ඔයත් සර තුරුල්ලලානේ හිටියේ. අනේ මේ කට වහ ගන්නවා. දැන් මට තේරලා හින්දනේ මං කියන්නේ. මේ ගෲප් එක නැතුව අපි කොහොමද ජීවත් වෙන්නේ? මං කියන්නේ. අපි උන දන්න කියන කෙනෙක් ගෙන්නලා ශාස්ත්‍රීය නැටුමලින් හොඳ නිර්මාණයක් කරමු. අන්න හරි. අපි හොඳ වැඩක් කරමු. මේක ඩිප්‍රෙෂන් එකක් මිස්ටර් මෛත්‍රී. කාලයත් එක්ක සනීපුයි. හැබැයි ටිකක් රෙස්ට් කරන්න වෙනවා. ඩොක්ටර් පේෂන්ට්ගේ ඇත්තම තත්ත මොකක්ද? ඩෝන්ට් වරි. මේ වගේ කේසස් ඕනි තරම් මට ඇවිල්ලා තියෙනවා. මේ වගේ සමහර සාම්ප්‍රදායික අයට දැන් වෙනස් වෙන පරිසරයත් එක්ක වෙනස් වෙන්න බෑ. ඒක ඇත්ත ඩොක්ටර්. ඒක ඇත්ත. සල්ලිත් එක්ක
වෙනස් වෙන පරිසරයට අනුව වෙනස් වෙන අයට මේ ප්‍රශ්න මොකුත් නැහැ. එහෙම නොවන අයට තමයි මේ වගේ ප්‍රශ්න. ඒකමයි මම මේ මනුස්සයට උදව් කරන්න හදන්නේ. මට තේරෙනවා. Thank you, Doctor. එනම ගිහින්නේ. ආරෝෂන් මෙහෙ වැඩ කරද්දී ඕගොල්ලන්ට ඇඩ්‍රස් එකක් දීලා තිබුණා. කරුණාකර මට ගන්න පුළුවන්ද ඒක? හරියටම ඉන්න තැනක් දන්නේ නැහැ මිස්. මන්න හිතන්නේ මහත්තයා ඉන්නේ කොළඹ. ඇයි ඕගොල්ලෝ නියම ඇඩ්‍රස් එක ගත්තේ නැත්තේ? අනේ මිස්, මට නම් ඔයාලට උත්තර දෙන්න බෑ. මැනේජර් මහත්තයා ඉන්න වෙලාවක ඉන්නේ. ආරෝෂන් බැරි වෙලා හරි ආවොත් මට කෝල් එකක් දෙන්න. ඕකේ මිස්. තේතරම් මොඩ ඇතිනි කෙල්ල දෝෂණය කරලා සල්ලිත් තරම් පැනලා ගියාම තවත් හොඳ ඇති නේද? මට සිද්ධ වුණු කිසිම දෙයක් ගැන මම වරි වෙන්නේ නැහැ. අනික ඉතින් එකකින් කාටවත් වැඩකුත් නැහැ නේ? තානියා අවුරුදු දෙකක් තිස්සේ ඔයාව කසාද බඳින හිටපු මිනිසයා මම. ඇයි ඒක තේරුම් ගන්න නැත්තේ? ජීවිතය තරම් මට ආදරේ කියලා ඔයාමට කියලා නැද්ද? ඒත් ඒ හැම දෙයක්ම නැති කරගත්තේ ඔයයි චූලක. අරෝෂන්ටත් එහෙම කියලා ඇති නේද? තව කීප දෙනෙකුටත් එහෙම කියයි නේද? ඒ ඔයා වෙන්නේ නැති. මං කරන්නේ මට ඕන දේ. මට දැනෙන දේ. ආයවාට මෙහෙ එන්න ඕන නුන ඔන විලාක ඉන්න. අපි අප්පච්චිට බෙහෙත් ගේන්න ගියා නෙත්නි. මයිට්‍රිස් එක පරහල කාර් එකේ ඉන්නවා. දැන් ඔය හැම දෙයක්ම අමතක කරලා දාලා පාඩම් කරන්න. ඒත් නෙත්නි මං කොහොමද මගේ අක්කව මතක් කරන්නේ? අපන්න ටීචර් ලොකුමනේ කියනවාද? ඔව්. මං ගිහලා කතා කරන්න. හා. Thank you.
කරුණාගේ පවුල විනාශ වීමට අප බලපෑ බව මන් දැන් දනිමි. ඒ පිළිබඳව මා තුළ දැන් ඇතිවන්නේ කිව නොහැකි ශෝකයකි. අරුණීමෙන් අන් අයට උපකාර කරන ගුරුවරයක වීමට මට නොහැකි වූයේ ඇයි? පවුල විනාශ වෙනවා දකින්න සබහා ධර්මයේ කැමති නැහැ නංගී. ඇයි අක්ක එහෙම කියන්නේ? නංගී හිතනවද රන්මලි ජීවතුන් අතර ඉන්නවා කියලා? නෑ. එයා ඉන්නවා කියලා මට ආරංචියක් ලැබුණා. හැබැයි මේ යාමද කියලා නම් මන් දන්නේ නෑ. මොනවා? කොහෙද ඉන්නේ අක්කේ? අක්කට කවුද කිව්වේ? ටීචර් කෙනෙක්. මම මේ ගැන ඕගලන්ට කියන්නේ හිත දෙගිඩියාවෙන් හිටියේ. වර්ක්ෂොප් එකට ගිහිල්ලා ආවට පස්සේ මං අක්කගේ ලොකු වෙනසක් දැක්කා. ඉතින් අක්කේ, ඒ ටීචර් මොනවද කියන්නේ? රන්මලි ඉන්නේ මෙන්න මේ ඇඩ්‍රස් එකේ. හැබැයි මේ යාමද කියලා නම් මන් දන්නේ. ඔවත් කියන්නේ පානංගි මේ යාමයි කියලා. අපුවක් සෑහෙන දුරනේ. ඒවන්ට මෛත්‍රීය කොහොම හරි යයි. මං අයියට කියන්න. හෙලෝ ලොකු අයියේ. මේ දැන් ඔයගොල්ලෝ කොහෙද ඉන්නේ? ළඟද? මට හදිසි පණිවිඩයක් කියන්න දෙනවා. උහුම් ඉන්න මං ටක් ගාලා එනවා. මේ යාල කවදා හරි එවි. මුංචි කාලේ ඉඳන් එහෙම දෙයක් වෙනකොට මට ඒක කලින් දැනනවා අක්කා. යාල මගේ එනවා. ඒකයි ඔයාට උඹ දැනෙන්නේ. බොරු නෙවෙයි අක්කා. මට මොකක්ද අමුතු හැඟීමක් දැනෙනවා. හරියට අප්පච්චි ළඟ ඉන්නා වගේ. පියංගෙට තනියෙන් ඔයා වුණ ඉන්න එපා. යන්න. මම තාටික පිඳලෙන්න. විශ්වාස කරන්න තමා. ඒ වුණාට කමක් නෑ සර්. අපි ගිහින් බලමු. දැන් මෙච්චර දුරක් ගියොත් එම් හොඳටම රැවෙයි. රම්මලි ඉන්නවද මහත්තයෝ? ඒක ආරංචියක් විතරයි අප්පච්චි. ලේබණ්ඩාර දෙවියනේ
මගේ කෙලි කොහේ හරි ඉන්න ඕනේ. ඔව්. ඉන්න ඕනේ. කුරුණාසේ අපේ හිටු දෙම් යා. අපි යමු. දැන් මොකද ලොකෝ අපි කරන්නේ? Thank you.